සම්බුදු සරණයි සැදැහැවත් ඔ බැහැම දෙෙනනාටම. සදැහවත්න ධර්මාබෝධය තුළින් ජීවිතවබෝධය පසක් කරදිනුලසියෙන් සැම බ්‍රහස්පතින්තා දවසකම බෞ්ධහරපවාහනී නාලිකාව සදැවත් ඔබගේ හිතස් හූ පිණස විකාශනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එෙක් දයකත්ව සසද්ධර්මදේශනයක් අරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සුපිනොතුනේ සුපුරුදු පරිදි දේශනාවපාත් වන්නට, අදත් ඔබාප කෙරහි අනුකම්පාවෙන් මෙවඋතුම් දම් සභහමණඩ පයට වැඩම කරන්න ඒදනු. කාපොල ශ්‍රේසද ධර්මාරාම මහා විහාරය, මරදන් කල්ල කරුණාගල, සිත් විවේකාරාමේ යන ඔබේ මහා අවිහාරාදීශ්වර කම්මට්ටානා චාර්ර් පූජනීය තපෝවනේ අරිය දජ පින් වත් ස්වාමින් වහන්සේ අපිහැමදරනාමෙක්ව සදුහද පෞත්තුවමින් සියල්ලන්ට ප්‍රථමව දම්සභහමන්ට පේට පිළි ගනිමෝ. අවස්සරයි අපේ හාමුදුරුවනේ සාතෝ, සාතෝ, සාතෝ. සැදහැවත්න්නේ මෙවතු මූ සදධහනම දේශනාව සඳහා අද සැදැහැති දයිකත්වේ ගන්මින් කටයතු කරන්නේ උට පෑ බොටුව විසූ විශ්්‍රාමලත් විදුහල්පති, DM නිහල් එබදධ මහතා පරලොව සැපත්වී වසර දෙක් ගතවීම මිත්තෙන්, එතුමට පුුණ්්‍යාන ෝදනවන් සිදුකිරීමටත් එවගේම දෙපර්ශුවෙන්ම පරලෝ සැපත්වන්නට දරු, සේලුම ාතිහිතමිත්‍රාදීට පුුණ ාන මුෝදනවන් සිදු කිරීම යමුණනින් එතුන්ගේ ආදරනිය භාරයාාව ඇතරු ඒ පවුලේ සුපින්වතුන් පිරිසැවිසින්. එම නම් මෙතැන් සිට දේශනාවපාත්ව වන්නට ඉතාමත්ම ගෞරුවයෙන් පූජනීය තපෝවනයේ අරිය දජ පින් වත්ස්ුවමින් වහන්සේට නමස්කාරපූර්කවා රාදනාා කරන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ සාතෝ සාධෝ සාදෝ සමන්තාචක්කමාලේ සු අත්‍රාගච්චන්තු දේවතා. සද්දම්මං මනිරජස සුනන්තු සද්ගමොක්කද දම්ම සවනකාලු අං බදංත දම්ම සවනකාලු අයං බදත දම්ම සවනකාලු අයං බදංත නතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න පින්න්නස් සිරු දෙනම සූදානම් වෙන්නේ. බෞද්ධ්‍යා මාත්‍ය චාලය හරහාලෝකය පුරහා විසිරුවා හරින. සසරින් නිවනට කියන මාතෘු කාවය අටති. විශුද්ධි මාර්ගය දිගහැරුම ඒ නිවන් මග පිබඳව දේශනා කරන ධර්ම දේශනා මාලාවේ මගගම් මගග ඥාන දර්ශනයට අයිතිී තවත්තෙක් ධර්ම දේශනාවක් ශ්‍රමණය කරන්ට. ඒතුළෙින් ග්‍රැස්්කරගන්න අනන්ත ප්‍රමාණ පුුණන්නේ ශක්තිය බලාපොරොත්තුව වෙන උඩ පෑබොටුව විසූ විශ්්‍රාමලත්තු ඉදුහල්පති DM හල් එර බද්ධ මහත්තා පරලෝසපත් වෙලා වසර දෙකක් ගත වෙන එනි මිති කරගෙන එඇද පර්ශයම පරලෝොස පස්සිියරු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට වගේම දහමට ලැදිශියලු දෙනාට මේ භවයේ දීම උතුම් මූ චතුරාර් සත්‍යය අවබෝධය වවා කියල ප්‍රාර්ථනා කරනවා භාරයව ඇතුළු දරුවන්ති දෙෙන විසින්. සෙත් ප්‍රාර්ථනා කරනවා අගෞරෝණී දේශකෑණන් වහන්සේට බෞද්ධ්‍ය මාත්‍යේ චාලය කාරය මණ්ඩලේශිලම දෙනාට. මෙන ම අරමුණු ඉට්ු කර ගැනීමේ අදහසිං. ධර්මදානමය පිංකම සිද්ධ කරනවා ි දිග හැරගෙන එන්නේ විශුද්ධි මාර්ගය විශුද්ධි මාර්ගයේ මගගම් මග ඥාන දර්ශන විසුද්ධිය සීල විුද්දිි චිත්ත විුද් දිට්ටි විසුද්ධි ංකා විතරන විශුද්දිි පිි ධර්මදේශනා විශාල ප්‍රමාණයකන්නේ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා නිදි අඔබෝධයක් තුළින් එන ගමනෙදී එන ගමන මග නොමග නිවැරදි මාර්ගය මොකක් ද වැරදි මාර්ගය මොකක් නිවැරදි මාර්ගයට මග කිවා වැරදි මාර්ගයට නොමග කිවා ගොඩාක් දෙනා මෙ නිවැරදිව භාවනා නොකිරීමණ නිසා එය පිළිබාඳව නිවැරදි අවබෝධයක් නැති නිසා නොමගට වැටනු නොමකට වැටන අවස්ථාවක් තමයි මගම්මක් ඥානදර්ශන විශද්ධයෙන් සිද්ධ කරන්නේ නොමගින් බැහැර කරලා නිසි මගට නිවැරදි මඟටගේ මනස්ස පත් කිරීම මගම් මග ඥාන දර්ශන විශුද්ධිය මග නො ඥානය කැනෙ නුවනින් දර්ශනය කැනෙ දකිනෝ. විශුද්ධිකයන්නේ වඩාත්ම පිරිසිදුව මග නොමග නුවනින් දකිනව වඩාත්ම පිරිසිදුව එකටකව මගගම් මග ඥාන දර්ශන විශුද්දිය. එන ඒ මාර්ගය පිළිබන්දවත් නිවැරදි මගත් වැරදි මගත් පිළිබඳව පසුගිය සතිී වෙල අපි පැහැදිල් කළා කරුණු පහක් කරුණු දහයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කරුණු දහයට වැටෙන්නේ නැත්තුව නිවැරදි මග ගන්නා ආකාරය විදර්ශනා භහාවනා කරන අයට මේ කරුණු දහයම වරින්වරයනවාඒ කරුණු දහයත් තුල යම් කිසි කෙනෙක් ක්‍රැවටෙනවා මම අධිගමයක් ලැබවා ම මාර්ගඵලයක් ලැබවා කියන ඒ සිතුවිල්ලෙන් තමන්ගේ මනසවර්ධවා ගන්න එනිසාඒ දහාය කරුණු දහය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගෙන එක කරුණු දහය පිළිබන්ධව පැහැදිලි කිරීමක් කරගෙන ඒ ධර්මතා දහාය මනසින් අයින් කරලා ඒවට ඇලෙන්න්නේ නැතුව එ වැරදි ආකාරයට ගන්නේ නැතුව එ හටගාන උපක් ලේෂයන් පිළිබඳව මානයක් ඇති කරගන්නේ නැතුවර නිවැරදිව අනිත්‍ය දුක්ක අනාත්ම වශයෙන් මෙනෙහි කරන ආකාරය පැහැදිලි කරනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය ළඟට තියෙන්නේ එළට ඥානදර්ශන විුද්ධිය. මේ මගම්මග ඥානදර්ශන විශුද්ධිය හා ප්‍රතිපදා ඥානදර්ශන විසුද්දිියහා ඥානදර්ශන විශුද්ධියකයන්න මේ විශුද්ධිත් තුනිින්ම තියෙන එක්කම දෙයක් කරන්න එතමයි අනිත්‍යදු අනාාත්ම වස්සයෙන් දැනගන්න හා දැකගන්නට අපි දන්නවා අපට තේරෙන අපට වැටහෙනවා සෑම දෙයක් මනිතයන කාරණ සෑම දෙයක් මනත්‍ය කියන කාරණය අපි දැනගත්තටඒ නිවැරදිව දැකගත්වෙනැත්ත අපට නිවැරදි අවබෝධයක් ලබා ගන්න බෑඒනම් සාමාන්‍ය ජීවිතයේදී එදින දා ජීවිතයේදී අපට පේනවා සෑමදේකම තියෙනය අනිත්‍ය ස්වභාවය පේනවාතේරෙනවා ඒ වැටහෙන සෑම දෙයක් මනත්‍යයේ වටින දෙයක් ගෙදරට ගැනල්ල එක පොඩිාත පසුවීමකින් වැටි ල බිඳනත් අපි දන්න එක නිත්‍යයයි කියන නිත්‍යය එකක්නෙම කියන එවගේමඒ නිවස තියන උපකරනඒවාගේ වත්ත පිටිය තියෙන දේවල් සෑම මොහොතකම් වෙනස්සන බවත් අපි දකිනවා තේරෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ධර්මයන්ගේ වෙනස්වීම දැනග මදි එක තනිච්්‍යයි. එක තනිත්‍ය පිළිබඳව යම් මාකාරිකව බෝදධ. නමුත් අපට නිවැරදිව ධර්මමාර්ගේ ගමන් කරන්න අවශ්‍ය කරන්නේ නාමරූප දෙකේ අනිත්‍ය ස්වභාවය. එනිසා තමයි ඉදිට්ටි විශුද්ධියයදී නාමරූප දෙක හොඳට වෙන් කරගත්තා. දිටටි විුද් කරුණු දෙසයකක්. දවට විභාග කරලා හොඳට පරීක්ෂා කරලා බෙදලවෙෙන් කරලා එ දිට්ටි විශුද්ධියේදී අපි පැහැදිලි කරගත්තා නිරවෝල් කරගත්තා ලෝකයේ විශ්සය ක්‍රියාත්මකවෙන් නිධර්මතා දෙකයිඒ නාමේ හිරූපය කෙන කාරණය රංකා විතරණ විශුද්ධියෙන් අපි පැහැදිලි කරගත්ත නිරවුල් කරගත්ත අපට තිබුණු සැකසංකා නැති කරගත්තා එ නාමර ූප දෙකේ හේතු ප්‍රත්‍යයන් බල ල් හේතුන්ගෙන් හටගන්න බව දැකල දැනගෙන දැකල අපි නිරවුල් කරගත්තා හේතුන්ගේ මයි හටගන්න කියන කාරණය ටිය නාමර ූපධර්මයන්ගේ නිවැරදි ස්භභාවය එතමයි මගම්මගේ ඥාන දර්ශන විශුද්ධය ඉඳල ඉදිරියට සිද්ධ කරන එය නාමර ූපධර්මතා දෙකේම තියෙනවා ලක්ෂණ තුනක් විස්වේ ක්‍රාත්මක වෙන අතීත වර්තමාන නාගත මේ කාලත්ත්‍රය තුළ මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන අනිත්‍ය සභාය දුක සභාවය නනාත්ම සභාවය මේ දැනගන්න දැකගන් දැකගැනීම තුළ ස්ථාවරයකට වෙනු සහතික වෙන ඉස්තීර වෙන මනසට අනිත්‍යයි අස්තරයි තාවකාලිකයියේ එනගේ උපක්ලේෂෂයන්ගෙන් මිදිල උපක්ලේෂන් පහක් පසුගිය දේශනාාවල පැහැදිරිි කර අධ ඉතුරු කරුණු පිරිිබඳව දේශනා කරන. ඒගව කරන තමයි අධිමෝක්කය අධිමොක්ක කියලා කියන්නේ ද චෛත සිකවලත් තියෙනවා අධිමොක්ක කියලා වචනය එ තක්ක විචාර අධිමෝක්ක වීරිය ප්‍රීති චන්ද කියල ප්‍රකීරණක පිළිබඳ දේශනා කරන අවස්ථා ඇතින අධිමෝක කියෙන ඉතනිති සඳහන් කරන මේ අරමුණ නිශ්චය කර ගැන නමුත් මේ මගම්මග ඥාන දර්ශන විසිුද්ධිම මේ පපක්ලේෂයන් තුළ පැහැදිලි කරන්නේ අධිමෝක්ක කියන වච්චන බලවත් සද්ධාව භාවනා කරන කෙනෙකුට මේ ධර්මයන් බෙදල වෙන්කල්ල බලන නිවැරදිවය පරීක්ෂා කරන කෙනෙකුට එනවා බලවත් සද්ධාව බල සද්ධාවක් කිය.ත සද්ධාව කියන වච්චනය අර්ථය තේරුම ඇතු දන්නවා. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම බුද්ධරත්ය ධමරත්නය සංගරත්නය කියන ක්‍රවිධරත්නය කෙරෙහි ප්‍රසාධය පැහැදීම නොවෙනස් වන සභාාවටි කිව අච්චල සදධකි. වෙනස් වන සභාවටිකි වච්චල සද්ධාකය. නිවැරදිව තුනුරුවන් සරණගී අචල සද්ධාවෙන් යක්ත පුච්චරය. මෙන මේ සද්දාව බලවත් උපදිනවා. දුරජාණන් වහන්සේ කෙරෙත් ය ධර්මය කරෙත් මහා සංගරත්නය කරෙත් ඉතා අතිශ්‍යය බලවත්වේ නම්. ඒ ලේෂයක් උපක් ලේෂයක්. ස්‍රතාගතයන් වහන්සේ දේශනා කරන්න මේ ධර්මයන් සමව පවත්තඩි කියෙන කාරණය. සමව. අඩුත්නැතුව වැඩුත්නැතුව සමපාවත් තර මේ බලවත් වූ සද්ධාව ඇති වනාම එයයිකට රැබටෙනවා මට භාවනා කරනකට ම විදර්ශනා භාවනා කරන්න මන්ද විදර්ශනා භාවනා කරනකට මට එනව බලවත් සදධාවක් කියලයට සිතුවිල්ලක් පහල දෙනා මට තුනුවර් තුනුරුවන් කෙරේ බොහොම ප්‍රසාධයක්යන ලොකු ප්‍රසාධයක්යෙන ලොකු පැහැදීමක් කෙන තු යා හිතනොය අධිග මේ කටාවක් කිය. එ මාර්ගය කටාව කියන ඔ පලේ කටාවක් කියන සතාගතන් වහන්සේ දේශනාය කරන එක වැරදි. එක උපක් ලේශ්‍යයක් ඒ සිතුවිල්ලක් විතරයි. අපි දන්න සිතුවිල්ලක් අපි මේ පිළිබඳව කරුණු කරණ පැහැදිලි කරලාති නො සිතුවිලි පිරිිබඳ එනගේ සිතුවිල්ල දැකගන්නෝනේ හරව්ඩෝනි උද්‍ය්‍යානු දර්ශන ඥානයට මොකද මේ උද්‍ය්‍යානු දර්ශනඥානය අපි උපදවාගත යුතුම ඥානයක් අවශ්‍යම කරන ඥානයක් ඉදිරියට යන්ට. ප්‍රතිපදාා ඥාන දර්ශන විුද්ධියදී නවමහවිදර්ශනා කියලා තියෙන එකෙන් පළමිණියක තමයි උද්‍යව්‍යානු දර්ශන ඥානය එට කලින් අපි ඥාන දෙකක් උපදවාගත්ත සම්මර්ෂණ ඥානය නමුත් දැනුත් විභාග කරලා පරීක්ෂා කල්ල බැලීම තුළ සම්මර්ෂන ඥානය උපදිනවා හටගන්නම නමරූප පිළිපන්ඳව පිරිසිඳුව දැනගත්ත නමරූපරිච්චේද ඥානය දැන් අපි උද්‍ය්‍යානු දර්ශන ඥානය ඒගාවට ඇති කරගන්නටුව. එහෙනං එ සිතුවිල්ලට අපි දන්නා සිතුවිල්ල කායිෂ සිතුවිල්ලක ආයිශෂ තමයි ඉච්චිතක්ෂණයක් චිතක්ෂණකන තපරය ලක්ෂකට බෙදුවති ටත්තරක් ෙටි කාලයක් කියනෙකෝ ඇත්තන්ට හොඳදව පහැදිරී දැ. දේශනආරාශයක් තුළින් පිරිබඳව නන්ත ප්‍රමාණ පැහැදිරි කරල දුන්නා. එනං ච්චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන. ඇති වෙන නැතිවෙන. අයේ සද්ධාව නැමැති සිතුවිල්ලත්. ඇතිවනැති ව ඇතිව නැති වෙන සේවෙන වය වෙන හටගන්න හටගන්න ශනයයේ බිඳි ලවසන්න්නවා. හටගන ශනයෙන් බිදිි ලවසන්නේන. එන හටගන්න ට කිව උදේ කියෙන. බිින්දිි අවසන්න නනාට කිවච්චි දක්ෂණයයි බිඳි ලවසන්න නට කිව වය කියල. එපද බිදදිනවා. එපද බිඳන සද්ධ වන.ඒ සිතු විල්ලක් සද්ාහනමති සිතු විල්ලක් එපද බිඳුන ඇතිවෙලා නැතිවුණාන එතනතියන්නේ නිත්‍ය සභාවයක් නනි එතනති අනිත්‍ය සභාවය අනි අනිත්‍ය ස්වභභාවය අර උද්‍ය්‍යයා ඥානය තුළ ප්‍රකට වෙනවා බලවත්වෙන ඒක පැහැදිලිව දකිනවා නිරවුල්ල දකින තර උදයක් කියනකා අවබෝධයි ටගත්තා හට ගන්නශනයෙන් නැතිුණම් වය දර්ශනය තුළ දර්ශනය වෙන් යනිත්‍යය කියන සභාවය නිත්‍යය නෑන සභාව අස්තිරයි කියන සභාාවය තාවකාලිකයික් කියන සභාවය මොහතක්කත් පවතින් නෑ කියනස්භභාවය මනසින් දකිනවා එක්කම බලනවා එක දුක්ක ලක්ෂණය මකක්ද සද්ධාාවවෙත්ති නවද දුක්ක ලක්ෂණය සද් කියන සිතුවිල්ල තොර සිතුවිල්ල දුක්කලක්ෂණය තමයි පෙලි මක්තින පීඩාවක්තිීන එම නැත්තම් එක තේරුම් ගන්න අමාරුුණං මෙන මේ විදියට ගන්න පුලා මේ දුක්කට අයිතියකක්ද සැපේට අයිතික් සද්ධාව කියන ැබ සද්ධ ඕනනි මේ අනේ ගමන සද්ධ ඕනේ සදධාව දුකටයිති වෙන්නේ කොහොමද කියන කාරණයක් පැහැදිලි කරගන්න ඕනෙ. කොහමද මේ සද්ධාව දුකක්ට අයිතිලෙන්නේ. සද්දාව කියන සිතුවිල්ලක් සිතවිල්ලක් කියන්නේ නාමධර්මයක්. මෙදොරේ නාමධාර්මය ක්‍රියාත්මක කරන්න රූපධර්මයක් අවශ්‍ය කරන ඒඇන්නේ සිතයි කයයි ගොට සිතවිල්ලක් කයත් ඇසුරු කරගෙන තමයි ක්‍රියාත්මක වවෙෙන සරීරය ඇසුරු කරග දර නාමරූපද දෙක ක්‍රියාත්මකවෙන්නේ. නාම රූප දෙක ක්‍රියාත්මකවුණ එතනින් අප අනිත්‍යය ලක්ෂණයක් පැහැදිලි කරගන්න පුුවන් තු නාමරූප ඉපද බිඳෙනවා. ඉපද බිඳෙනවා ඒපද බිඳෙනමත් එක්කම එක ප්‍රත්ථය වෙනවා ආයතන හයක් නිපදවන් මද නාම රූපච්චා සලාය එතන බදුරජාණන්ස පැදිලියීම දශනා කළ ආයතන හයක් යම්කිසි කෙනෙක් ලබනවනං යම් කිි කන පහල කරගන්න මන යම්ගිසි කැනකට ඇති වෙනවාන ආයතනහයක් න්‍යතවසයෙන්ම නාමරූප දෙකේ ක්‍රියාවක්තියෙන්න්න ඕනේ නැත්තං ආයතනහය පහ වෙන්නේ කියන කාරණය. පටිච්ච සමපපාධතාමත්ම මනාව ලස්සනට නිරවුල්ලො නිවැරදිව පැහැදිලිව තියෙනවා. තරේ ආයතන හය අපි දන්නවා එක තනිත්‍ය දකින්න පුළුව මේ සදධහනමැති සිතු විල්ලිම මේ අනිත්‍ය සභාාවේතා මෙදිරයට අරගෙනයන්නේ දුක කියන තැනට පත්වෙන ආකාරය පෙන්නට. පේ ආයතන නාම රූපදකේ ක්‍රියාව සිද්ධ වෙච්චතන යතන හැ පහල වෙන තොරට සද්ධහවයිති වෙන්න නාම ධර්මයකට සිතුවිල්ලක් පවිතරයි. ඒ කයත් එක්ක බැඳිල තියන නිසා රූපයක්ත් එෙක්ක සබන්ධයි රූපයත්ත එක්ක ක්‍රියාත්මක වෙන නාමරූපදකේ ක්‍රියාව. සලා ඇතන නම රපච්චා. සලායතන පච්ා පස්ස ස්පර්ෂ හයයි චිතක්ෂණය අක්තුළ ඇතිවෙලා නැතිවලෑන ස්පර්ශයක් පස්ස පච්චා වේදන විඳනම විින්දනය විදීම චිතක්ෂණයේආයිස වේදන හයමගත්ත් චිතක්ෂණ හයයි ඒහා ප්‍ර්‍යය වෙන තෘෂ්ණාවනැමති නාමධර්මයන්ටඒ තෘෂ්ණාව නැමති නාමධාරමයන් තක්ෂණය තුළ ඉපද බදිවා එතනත්වයන්නේ උදයහාවයඒ ප්‍රත්වය වෙන උපාධානයට කමපාධන බවඋපාධන දිට්ටි උපාදාන අන්තව දුපාදාාන ඒවස් සිතුවිලි විතරයි චිතක්ෂණයක් තුළ ඇතිවෙලා නැතිවෙන ැබැ නැතිවෙන්නේ කර්මනෑම තිනාම ධර්මයන් පිළියල කල්ලා සකස් කරලා තොර කර්මධර්මයන් තියන්නේ සි සිතිවිලිවල ප්‍රබල බලවත්බා කර්ම කියන්නේ එක චේතනහා භික්කවේ කම්මන් වදා මහනි මම චේතනාවම කර්මය වස්සයෙන් පලන චේතනාව කියන්නේ සිතේ බලවත්ස භාවේ. තොරේ කර්ම භාවය උපාධන පච්චා බව කර්ම භාවය උපත්ති භවයට ප්‍රත්තිය වෙන.ඒ උපප්‍රති භාවේ ජාතියට ප්‍රත්තිය වෙන බවපච්ා ජාති ජාතිපච්ා ජාමරණ අන්න චරා මරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපා යාස සම්බවන්ති එතන ගිල්ල නවත්තුවා දැන් වර්තමානය එතන නැවතිලා තිෙන් දදොරස් අනාගතයට අපි මේ සද්ධාව කියන්නේ ධර්මතාවයට අපි මට සද්ධාවක් විපදුනා කියලගත්තො දිටි මගේ සද්ධහා බොහොමත්ම උසස් කියලගත්වොත් මානය ඒ සද්ධාව නැමති සිතුවිල්ලට ඇලුම් කිරීමවසයෙන් ගත්තො තන්නහා න්නාවත්ී නො මානයත්ති නො දිික්ටියත්වී න හැබැයි ඒයා කියීන මට සද්ධාවතිී න ැ හොඳට කල්පනා කල බලන්න හරිද්ද වැරදි දෙකා මඟද නොමගද මකද තන්හාාව ක්‍රියාත්මක වෙනවන මානය ක්‍රියාත්මක වෙනවනම් දිට්ිය ක්‍රියාත්මක වෙනවනම් එතන අරිහත්තේ නෑ දිිට්ිය ක්‍රියාත්මක වෙන තන චුළ සෝතා පන්නත්නේ ත මානය තන්නාව ඇත්තිී නොන අරිහත්්‍යත්නෑ එන සෝවාන්නත්නේ. එනිසා තමයි තථගතයන් වහන්සේ පැහැදිලි කරන්න මග නොමග නොමගයන්නඇතුව නිවැරදි මඟටෙන්ට. සද්දහ ඕන හැබැයි මේ ගමනයන්ට සද්දහ නැතු මේ ගමනයන් බේ තුනරුවන් කරේ ප්‍රසාධයක් ඕන පැහැදීමක් ඕෝන් පිළිබඳවලකු ගෞරවයක් ෝන එක පිළිගැනීමක් ඕනි ඕනි හැබයි එකත් අනිත්‍ය වස්යෙන් දුක්වශයෙන් අනාාත්ම වශයෙන් දකිින්ටන ප්‍රනාාත්ම වශයෙන් දකිින් එ නාම රූප ධර්මයන් තමන්ගේ කැමැත් හැටිට පවත්තන්න බේ ඒ සදාව නැමති සිතුවිල්ල තමන්ගේ කැමැත්ත හැට පවත්තන්න බේ අරච්චල සද්ධාවටාවත් නොවෙනස් වෙන වෙනස්සන්නේ නැහැ තුනරාන්ගෙර ඇතුවෙනන ප්‍රසාදය ධර්ම අවබෝධය තුළයි අචල සද්ධාවටේ තකම්ම චල සද්ද එ සදධාව කියන ධර්මතාවය සිතු විල්ලක් එතකොට සිතු විල්ල කයත් එෙක්ක ක්‍රියාත්මක කරලා පටිච්ච සමපපාදයට අනුව බලන්න ගිහිල්ල ජරාමරණ සෝක පරිද්දේව දුක්ක දෝමනස් උපායාස කියන තැනට පත් කල්ල තියනෙ වර්තමානය පත්කලති. අනාගිතයටත් මෙආකාරයයටම පත්තිෙනවා සද්ධහාවට තන්නන්නාමාන දිික්ට තිබ. එ තන්නාවෙන් තොරව මානයෙන් තොරව දික්කියෙන් තොර එක සිතුවිල්ලක් විතරක් කියලා දැනගන්න හා දැකගට. දැනගන්නත් තෝනි දැකගන්නත්යි. තොර දැනගත්තා දැකගත්තා. ඒ සිවිල් චිතක්ෂණයත් තුොල ඉපද බිඳනවා උපදනවට කිවා උදේ කියල විපරිනාවත් බිඳීමට කිව වැයි කියලා. චිතක්ෂණයතුුල උදේවයය උදේව. ඇතුළම අනිත්‍යේ ලක්ෂණ ්‍රටයි. අර පඩිච්ච සමුප්පාදදයට සම්බන්ධ කල්ල ගලපල බෙලුව ඉදිරි ධර්මයටට ප්‍රත්්‍යය වෙලා ඒ ධර්ම ඉදිරිේන්තියන ධර්මයටට ප්‍රත්්‍යය වෙල එකැනෙ නාමරූප සලායතනට ප්‍රත්්‍ය වෙන ආකාරය හල් සලායතන ස්පර්ෂයට ප්‍රත්්‍යය වෙන ආකාරය, ඉස්පර්ශය වේදනාවට ප්‍රත්්‍යය වෙන ආකාරයද ප්‍රේධනාව තන්න්නාවට ප්‍රත්්‍යේ ව ආකාරිය. උපාධානයට ප්‍රත්්‍යය වෙන ආකාරය උපාධානය කර්ම භවයට ප්‍රත්්‍යය වෙන ආකාරය කර්ම භ උපත්ති භවයට ප්‍රත්්‍ය වෙන ආකාරය උපත්තිභ ජාතියට ප්‍රත්්‍ය වෙන ආකාරය හා ජාතියහෙවත් පහලවීම සකස්සීම හටගැන්ම සිද්ධ කොළොත් අරනාම රූපදිකේ ක්‍රියාවට සර සිතුවිල්ල බලවත් ඇති කරලා එනාම රූපදකේ ක්‍රියාවට ඉඩදුන්නොත් අනාගතයේ චරහා මරණ සෝක පරිදිේව දුක්ක දෝමනස් උපයයේ අසා සම්බවන්ති බ එන සද්ධාවත් අනිත්‍යය ධර්මයයක් හැටියර ද කෙන්ඩු අනිත්‍යයි ඒවගේම දුකයි දුකට අයිති ධර්මයක්ක. තමගේ කැමත්‍ර හැටියට නෙමේ සිද්ධ වෙන්නේ ප්‍රත්්‍යයට අනුරූපවය පලය උපදවන්න ප්‍රත්්‍යයකිව උපකාර ධර්මයට ට අනුපරූපව තමයි පලයහදන්නේ. එනම් පලයහදන් පලේ දුක් එන සද්ධවත් අපි මේ භවේ තියල යන්ටමෙන් සද්ධාවට ඇලුම් කරන්නේ ඇලුම් කෙරොත් තන්නාව ප්‍රිය කළොත් තන්නාව ස් මට හඳුරු සද්ධාව තියෙන කිව්ව එතකට දිිට් මටයි සද්ධාවති දිිට්ටි ඇයි මම කියලා පුච්චලෙන්නේ සත් එෙක් නෑ පුච්චලෙක් නෑ චීවේ සිතුවිල්ලක් විතරයි ස්‍රද්ධාවකය මගේ සද්ධාව හොඳයි මනාව තියන මට සද්ට මට සද්ධාවතිය බලන්න සියුම් ලෙස ක්‍රියාත්මක වෙන ලේෂයන් තමන්ට නොදැන තමන්ට නොතේරි තමන්ට වැටහෙන නැතු ඉතා සියුම්ම ක්‍රියාත්මක වෙන කලේෂයන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැදිරි කරන මේ උපක් ලේෂයන් මෙට අහු එපා මෙට අවුනොත් මඟවරදින ඒ ධර්මතාවයන් අනිත්්‍ය වශය දුක්ව්‍යය අනාත්මශය මෙන කරට කනිතියනම් දුකයි තමා තමාගේ වසගේ පවත්තන්න බයනාත්මයි ලන්නේ ඒනගේ ප්‍රිය කරන්නේ තමාගේ වශසේ පවත්වන්න බැරින තමගේ කැමත්තට අනුව පවත්තන්නත් බැරින ගිහිල්ල දාන්නේ දුකටනම් මොහතකත් පවතින් නැත්තා එය පියලින්නේඒ අප ආස කරන්නේ එයි අපි පිය කරන්න නැමනසිං අයින් කරගන්න අනනිත්‍ය වශයෙන් දෙකල දුක්ක වශයෙන් දකළ අනාත්ම වශයෙන් දෙකළ අයින් කරගන්න එන සද්ධාවත් තියල ඇන්නවෙන්නේ සද්ධවත් දුක ඇති කරන ධර්මතාවය. ඇබැ සද්ධ ඕනි සද්ධවත්වනනි වීරියත්වනි සතියත්වන සමාධත්වන ප්‍රඥාවත්වනි මේ ධර්මතා පහන් නැතුව නිවන් දෙකපු කෙනෙකුත් නෑ මාර්ග පල ලබපු කෙනෙකුත් නෑ මේ ධර්මතා පහන් ඇතුව. හැබේ මේ ධර්මතා පහත් අනිත්‍ය වශයෙන් දුක්කවශයෙන් අනාත්ම වශයෙන් උදේ වේවශයෙන් දැකලා මේ පහට තියෙන ඇල්මත් මම කියන දිට්ටියෙන් තොරවත් මට හොඳර සද්ධාවතියන මගේ සද්ධාව විහලයි කියලා එමානයක් අයින් කරලා තන්නාමාන දිට්්‍ය අයින්කරෙන අනිත්‍ය දුක් අනාත්ම වශයෙන්. දැනගන්න දෙකගන් එයට නිවන් මගේවි වෘත්තයිය. එම නැතිවුණොත්වේ ආතන්දදි රැවටෙනවා රැවටිලා හරිමන්තම් මට හරි ඉහලින් සොද්ධාවති නවගේ මගේ සොද්ධාව හොඳයි කියලාය රැවටනම් මාර්ග පලල් ලබල ඉන්නේ මට හොදටම සොද්ධාව එය මාර්ග පලය ලැබල ඉන්න කලා වැරදි දිප්ියයක් ඇති කරගන්න වැරදිශ්ිතු වල්ක් ඇතිකරගන්න ගලවන්න ලෝනය ඒ විදෙන් ඕෝන ඒ මනසයින් කරන්න නොයි. සද්ධාවත් අනිත්‍යයි දුකයි අනාත්මයිය කියලා දැනගෙන දැකගෙන ගන්් මනස අහකට ඉවතට ගන් අනිත්‍යයි දුකයි අනනාත්මයි කියලා නිවැරදිව දැන ගන්න නිවරදිව දෙකග ඒගව ධර්මතාවය තමයි වීර්ය. විදර්ශනා භාවනා කරන කෙනාට එනවා හොඳ වීරයක් කන. එ හරියට නිවැරදිෝ විදර්ශනා කරනට විතරයි මේ උපක් ලේෂ දස දායන්නේ. අනිත්යට න නිවැරදිෝ විදර්ශනා භාවනා කරනට. එන්න මේ උපක් ලේෂ දායම. ඒ හත්තනයක තමයි වීර්ය කියන්නේ. වීරය කියන්නේ උනන්දුවක් ඇතිවෙන. ඕමනාවක් ඇතිවෙන කැපවීමක් ඇතිවෙන. එවිදර්ශනා භහාවනා කරන්නම ගන බලවත් වීර්රිය බලවොත්ත ගන්න වීරිය. වීරී කියන්නෙත් සිතවිල්ලා. කය පාසුවෙන් තබාගන්නඩ මානසික වීරයක් ඕන. මනසා කර්මණ්‍යය වුනොත් කයනින්දට වැටෙන. කය එලවෙන කය පෙරලෙන නෑ. මානසික වීර්රයෙන් කය කෙලින් තියගන්න පුළුවන්. නෑ මට තිීන විිද්ධිය මං අලස නෑම කම්මැලිනෑ එක ඕන ධර්මතාව නැත්තුව නිවනට යන්න බෑ හැබැයි. එ සිතුවිල්ලක් විතරයි. එ සිතුවිල්ල බලවත් ක්‍රියාත්මක වඩ දින්නේ. ද සිතුවිල්ලක් විටරයි කෙල දැනගන්න ඕනේ එතෝටඒ සිතුවිල්ලි හටගැන්මහා විනාශය දැනගන්න දැකගන්න . වර කියන සිතුවිල්ල සමවායම් නොමගට යන්නේ නැතුව මගට ගන්නා අපි කොහම සද්ධ වීර සති සමාජි ප්‍රඥ ධර්මතා පහවන න එකක් තමයි වීරිය එනගේ වීර්ිය සමෝපවත්තන්ත බලවත්ව න්නේ ඇැබැ අඩුවනුත් බේ වැඩියනුත් බේ සමෝපවත්තන ඒ සිතුවිල්ලක් කියන එක දැන ගන්නත් ෝනේ දැකගන්නත් ෝන. ීර කියනෙ සිතුවිල්ලක් විතරයි. දැනගත්ක දෙකගත්තා. සිතුවිල්ලකට ආයිශච්චි තක්ෂණය.ඒට තායිශච්ච තක්ෂණයයි ඇති වෙන ඇතිවෙනශන නැතිවෙන. ඇති වෙනන නැතිනෙන යිවීරය ගන්නඩුව යිතීරය ගන්නුව යිතරී ගන්නඩු නැවත නවත නවත ගන්නඩුව. නැත්තඟ කර්මන්නේ වෙනවා. එහං එක සිතුවිල්ලක් විතරයි. තර යම්කිසි කන මට දැ ොදර බාන මට හොඳට ීර්ය තිනවා. මට වීරය තියනවා කියලා ගන්න කොටම දීට්්‍යා ද මටද වීරියය තියෙ වීරියනමති සිතුවිල්ලක්. උනන්ද එච්ච සිතු විල්ලක්ද. ඉහලට ඔසඋපු සිතු විල්ලදදෙන්නේ. ඉහල්ලට ඔස පපු සිත විල්ලලා උනන්දු කරපු සිතු විල්ලක්කනෙ. එක ආයිෂ් චිතක්ෂණයේ එපද බිඳින ඉපදනාට කිවදදේ දදිිලවසන්නන්නේ නොටිකවේ විපරිනාාම ශනයෙන් විපිරිනාාමයට පත් කරන බිද්දිිලාවසන්නේ නඒටකිවවෙේ කියලා එන ඒකෙත්තින උද්‍යයවය දර්ශනය දකිනවා ඥාන නුවනි ඒක දකින්නේ අපි උද්‍ය්‍යාය දර්ශනය උද්‍ය්‍යානු දර්ශනය නුවනි දකින්නේ නුව දකිනවකසි අතාසභාවය එක අනිත්‍යයිය ක්ෂණ ඇතු ලිදි බදි එනග නිිචයි. වීර්ය නැමතිඒ මන සිික්‍රියාකාරිත්ත්‍යය තොට මන සිික්‍රියාකාරරිත්‍යය තියෙනක කයික්‍රියාකාරිත්්‍යය තියෙනවා මන සිික්‍රාකාරිත්‍යය හෝසි වෙච්චදාට තමයි කයි ක්‍රාකාරිත්‍යය හෝසිි වෙන්නේ බිමට වැටෙනවා හිටවල තියන්න බෑ වාඩිකල තියන්දත්බේ බිමට වැටනවා අය එම් මනස්සි ක්‍රාකාරිීය තොර මනසි ක්‍රියාකාරිත්තයට අවස් එතර බලන්න මේ වීරියත් අපි දුකට යිතියකන්දිය ඔ එසිතුවිල්ල දුකට අයිතිකොහොමයි ක්‍රියාත්මක වෙන්නේ කයත් එක්ක පටිච්ච සමපාදයක්ත් එක්ක ගලපන. මේ පටිච්ච සමපාදය අවබෝධ කරන්නම ඕනි මේ ධර්මතාවෙන් නැතුව ධර්මය ගලපන්න බේ. චතුරාරි සත්‍යය සෑම දෙයක්ම ගලපන්න පුළුවන් පටිච්ච සවපාධයෙක්. තුරා්‍යය අ බධවෙෙ පටි සව්පාධයයක් එක්කමයි පටිත් සෞපාදය නැතුව චතුරාට ශත්‍යය බෝධය නෙන. එහෙනම් වීරිය අයත්ත එක්ක පැටිල්ලා තින සිතුවිල්ලක් විතරයි නාමරූපදයකයි ක්‍රියාවක්. ඒක ප්‍රත්්‍යයයි ආයතනවලට ආයතන ප්‍රත්්‍යයි පර්ෂයට ඒස් පර්ශය ප්‍රත්්‍යයයි විඳින්ඩ විඳීම ප්‍රත්්‍යයයි එලීමට තන්නාවට තන්හාාව ප්‍රත්්‍යයයි උපාදාානයට තදින්ගන්න ධන ප්‍රත්තියයි අයයි කර්ම හදන්ඩ කර්ම කරන්න කර්ම භවයට කර්ම ප්‍රත්‍යයි උපපති භවයට ඔපපති භවය ප්‍රතියයි පහළ කරන්න චාතියට නැවත සකස් කරන්න පිළියල කරන්න භවය ප්‍රත්යයි චාති චාතිය ප්‍රතියයි ජරාමරණයට ප්‍රත්‍යයයිකි උපකාරයි ද බලන්ඩක උපකාර නැද්ද කියෙයි දිරිධර්මය එ වීරියනැමති සිතුවිල්ල ශරීරයක්ත් එක්ක ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් ඉදිරි ධර්මයට ප්‍රත්්‍යයයි නාමර උපදක ක්‍රියාව නමර උපච්චා සලායද. ඒ ධර්මය ප්‍රථ්‍යය ඉදිරියට උපකාරෙන් ඉදිරිධර්යට ස්පර්ෂ ඉස්පර්ෂය ප්‍රත්ය වෙන ඊට ඉදිරියෙන් තියෙන ධර්මතාවයට වේදනාවට. වනි කිසිම ධර්මතාව ඇන්න මේ ප්‍රත්්‍යයවෙෙන ස්පර්ශයමයි. ස්පර්සයට ප්‍රත්්‍යයවෙන්න ආයතනමයි වන කිසිම ධර්මතාවයන්නේ තනවලට ප්‍රත්ථේ ව නාමරූපමයි හන්දට බල හොදට විභාග කර ඳදට පරීක්ෂා කර එන ඒ වේදනාව එක ප්‍රත්‍යයි තෘෂ්නාවට උපකාරය ඉදිරි ධර්මයට ප්‍රත්්‍යයේ වෙන කිසිම ධර්මයන් වේදනාවමයි තෘෂ්නාවට ප්‍රත්ය වෙන් තෘෂ්නාාවත් ප්‍රත්ය උපාධානයට උපාධානය ප්‍රත්‍යයි භවේට කර්මභාවයට කර්මභාය උපති භවයට උපපත්ති භය ප්‍රත්්‍යයයි චාතියට අපකාරයි විදිරි ධර්මයට එ කිසිම ධර්මතාාවන්නේෙම කර්ම භයමයි උපති භවයට ප්‍රත්තිය උපති භවයමයි පහල කරන්නේ ජාතියට ප්‍රත්තිය ජාතියමයි ඒගැන පහල කිරීම සකස් කිරීම හටගැන්මඒවත්ගට කතාගන්න ඉපදීමක උපදින කෙනෙනෑ පුනර් භවතිෙන්ඒ ජාතිය ප්‍රත්්‍යය වෙන්නේ මොකට ජරාමරණයට අපි අප්‍රියක නන්නේකටන ප්‍රති්‍යයව උපකාර වෙලා තියෙන් අපි අක මැති දේකටන උපකාර වෙලා තියෙන් අපි ප්‍රතික්ෂප කරන දේකටන උපකාර වෙලා තිය ඒමනද ජරාමරණ සෝක අපි ප්‍රතික්ෂප කරන ඇබේ ප්‍රතික්ෂප කරන බෑ ලැබෙනවා. එනම් එවීරියෙන් නැමති නාමධාරමයක් ක්‍රියාත්මකවීම තුළ එක නිව එ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා ගත්ත මට දැන් හොඳ වීරයක් තිනවා අට දැන් හොඳට භාවනා කරන මට කියලා ගන්නකොටම දිට්ටියට වැටිල ඉබරයි. කතාරයි තවත් කෙනෙ එක මට නදැන් කිසි ගැටලුවන්නන්නේ ට හොඳට පැයක්ක්ුන තිට පුල මට පැය දෙගත් තුනක්ුණත් තින්නට පුළල මට නිදිමත එන්නේ මට හොඳට භාවනා කරන්න පු මගේ භාවනා උසස් මානේ මානය එ වීරයට ඇලුම් කරනවා අස කරන පිය කරන ද බලන්ට කොමනාද ක්‍රියාත්මක වෙන්නක අපි මේ තන්හාමාන දිට්ටි නැති කරන්ඩයි භහවනා කරන්න දම් මොකක්ද වෙලාතින් තමන් නොදැනුවත් තමන්ට නොතේරෙන ආකාරෙන් තමන්ට වැටහෙනෙ නැති විදිහට සියුම්ම වනවා ඉතාමත්ම සියුම් ලෙසෙන්නේ තන්හමාන දිට්ටි නෑ අපි ඒකත් නිවැර දිබ දක්්‍යනයක උදේ වෑයා චිතක්ෂය තුළ ඇති වෙනවා ඇතිවේ නො කික ද බින්දිිල අවසන්නන ගඩකිවා වය කියලා එක දර්ශනය දකිනවා මකෙන්ද ඥානී උද්‍ය්‍යයාානු දර්ශනඥානය උද්‍ය්‍යානු දර්ශන ඥානය මේ තුලාපිට අනිත්‍ය ප්‍රකට වෙනවා නගේ තුවිල්ල වර නම සිතුවිල්ල ආශත්්‍යක චිතක්ෂණයයක් ික්ෂයයක් තුල ඉපද බිඳවන තනතිේෙන නිති්‍ය භාවවයන් නෙ ස්තීර සභාවයක්න් නෙමෙයි තාවකාලික සභාාවයක් අනිත්‍ය සභාාවයක් අස්තිර සභාවයක් සනයක්ෂණයක් පාත්ස වෙනස්සෙනවා විපරිනාම සවභාාවයක් එනං අනිත්‍ය ලක්ෂණය අර පටිච්ච සමු පාදයක්ත්ක ගලපල බැලවා දුකලක්ෂණයක් උත්තිේනවා. දුකලක්ෂණයක් තියෙනවා. තමන්ගේ ැමැත්තේ හැටියට මේ බැහර කරන්න පුුවන් අයින් කරන්න පුළුවන් මේ ක්‍රියාත්මකවීම තුළ මට හටගන්න ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමන සුපායාස කියන්නේවා බැහැර කරඩ පුළුවන් බෑ ඒක් නිසා තමයි බුදුරජාන්ශ දේශනා කරන තමාගේ වසේ තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න බැහැ යානාාත්ම ලක්ෂණයේ නාම රඋපධර්මයන් තමන්ගේ වශ්‍යය තම වශය තමඟ කැමැත්තට අනුව පාත්වන්න බැරි බව අවබෝධයමයි අනත්ම ලක්ෂණය තර බලඳ අපි ලස්සන තුනක් විශ්ෂය ක්‍රාත්මකවන ඉතාමත්ම නිවැරදිී වූ ලක්ෂණ තුනක් අපි මනස්සට අනුගත කරගන්න. මනසට ග්‍රහණය කරගන්න මනසට සහතික කරගන්න මේ සහතිකේ ඕනි අනිත්‍යයිය දුකරය. අන්න යම් කිසි කෙනෙක් නොමගයන්නේ නැතුව අධිගමයන් මාර්ගපලයන් ලැබුවක් කියලා නොමගයන්නේ නැතු නිවැරදි මගට ගන්න තමග මානස ගත්තා නිවැරදි මගට මග මගඥාන දර්ශන විශුද්දී ඒගවර තියන ධර්මතාවේ තමයි සිිය දම සිහිය කියන ධර්මතාව පටන්ගන්න ැන ඉදලා අවසාන දක්වාම අවශ්‍යය කරන ධර්මතාවයක් සහ කියන සහ සති තර සතිය නැතුව යන්න පුලන්ද ගමන සද්ධ වීර සති සහය කියන ධර්මතාවෙන් නිරන්තරය ම අපි සෑමතිම සෑම වෙලාවකම අපි කතා කරනම කියන සතිහා යෝනි සොමන සිකාරයග නිරතරෙන් ධර්මතා දෙක නැතුව මේ ගමන යන්න බෙහ එඒ එකක් සතිය හෙව සය නිවැරදි සය නිවැරදි සීය පි දන්නාකාය කකායනු පස්සේ විීරතිී වේදනසූ දනු පස්ස වේරතී චිත්තේ චිත්තානු පස්සේ විීරතී දම්මේ දමන පස්සී විීරතිී ලසීය ඕනේහතරහති පට්ටා ඒයි නොයම් බික්කවයේ මක්ගෝ හනං සහය සීහ කියන ොකක්ද සහයනේ නාමධර්මය සතිය චෛතසිිකයක් යි ධර්ය නාමධර්මය කායිශ නාමධර්මය කාශෂය කච්චි තක්ෂණය ලැපි බලන මේකෙ අනිත්‍ය ලක්ෂණයක් තිය නවද දුක ලක්ෂණයයක් ති නවද අනාත්ම ලක්ෂණයයක්තිනමද අපි මෙත නිති පැහැදිලි කරගන්නන මේ අනිත්‍ය දු කනාාත්ම කියන ලක්ෂණ තුළ විවිධ ආකාරයෙන් විවිධ කොටස් අරගෙන් බෙදල වංකල්ල බල නිත්‍ය දුක් අනාත්ම කියෙන ලක්‍ෂණතුන පැහැදිරි කරගන්න ඕනි. එන සතියහෙවත් සිහිය හැබේ විදර්ශනා භාවනා කරන්න කෙනාටම තමයි තියෙන්නේ අනිත් අයටන කෘතක්්ෂන පුච්චර යටනේ අට දෙන මිච්චා සති වැට තියන සම්මා සති. හැ මේ සතිය කියන නාම ධර්මය ෙවත් මේ සිතුවිල්ල දැන් යමෙක් ඇතනාන හාමට හොඳලයට සීයතියෙන මට දැන් කෙසි ගැටලුවන්නේ ට සතිය තියෙන හොඳට මට හොඳට සීහතියෙන මගේ භහනා කරන්න ගත්තහම් මගේ සිත යන්න නෑ වෙනවෙන අරමුණුව වලට නීවර්ණ වලට යන්නන්නේ මට හොඳට සීහ මට සීහතියන කියලා ගත්ත තැනම දීට්ටිය මට සීහතිය එතට බලන්න පුච්චලය අරුඩ කරගෙනන්නේ දාගත්තේ එ මනසිකාරයේ සිත හදාගත්ත පුච්චලේ කාරුඩ කර ැති කෙනෙක් කාරුඩු කර ති නතියක් කාරුඩ්ඩ කරගත් බදුරජාන් වස දේශනා කරන එක දිට්ටියක්. සතිය කිය ස සීය කියන නාමධර්මයක් එනං මට දෙසිහිය නැසිතවිලක් විතරයි. නාමධර්මයක් විතරයි ඒ ධර්මතා වෙච්චයනවා ආශ්‍යකච්චි තක්ෂණයක් සතිය නැමති නාමධාර්මයට ආශකචි තක්ෂණය ක්ෂණයක් තුළ ඇතිවෙනවා. ඇති වෙනටක උදී කියලා බිඳල අවසන්න නවා. එගටිකව වැයයි කියලා විපරිනාමයි පෙරල්ලනවා. හටගත්වසනය පෙරලුව. උදය හටගත්ත හටගන්න සටගතසනයෙන් පෙරලුවවා විපරි නාම බිඳල අවසන් කර. වැයයි. දර්ශනය දැක්කා ඥානය නුවනින්. උද්‍යන්්‍යානු දර්ශන ඥානය තවත් සක්තිමත් ප්‍රබලයි දම සෑම දේකම අපි පදවා ගන්න බලවත් කර ගන්න ශක්තිමත් කර ගන්න ඥානය උද්‍ය අ්‍යානු දර්ශන ඥානය ඉපද්‍ය බිඳින බව එනන් ඒ නාමධර්මය තියෙන් පද බිඳන පව එකකට ඇයි තන්නාමාන දික්්ටියෙන් ගන්නේ ක මට තියෙනව සතිය සය කියලා ගන්න පටම දිට්ටි මගේ සය මනාවතී නොමටසිහ මගේ ස බොහොම ඉහලයි මානය ඒ සතියට හැවත්ඒ සිහයට හෙවත් ඒ නාම ධර්මයට ඇලුම් කරනවා ආස කරන ආස්වාදනය කරන තන්හා ද බලට සතියත් මොකක්ද කරන්නේ කිය. සතියත් හදනව කෙලෙස් හැබැ සතිය ඕන සතිය නැතුව මේ ගමන යන්ඩම බෑ පටන්ගත් තන යම් තැනකින් යම් වෙලාවක යම් ස්ථානයක මේ ස්කන්ධ පංචකය බෙදලබෙන් කල්ලා බලන්න එත නද අශ්‍යය කරන මෝලිකම ධර්මතාවය තමයි සතිය මේ ධර්මතාව ඇතු යන්නදේ එ මේ ධර්මතාවේ දැන් මගම්මංග ඥාන දර්ශන විශුද්ධියට එනොට මේ සතිය නැමති ඒ චෛතසිකයේ නාම ධර්මයත් යතාස භාවය පෙන්න්නනවා බදුරජණන් වහන්ස මෙච්චර වෙලා පෙන්වන මෙචර කල් පෙන්වෙන ඒක එති අතාස භාවේ එනං සතිය කියන ධර්මතාවය මටද සී දික්ටිය ගේසිහය බලවත් හොයි මාන ඒ සීහයට ඇලුම් කරනවා මගේ සතිඒ සහට ඇලුම් කරන ආශ කරනක අස්වා දෙවිදින හොඳටසිීහති නමයි ඇලුම් කරන ආශා කරන තන්නා න ඔය ධර්මතාතුනෙන් තොරව යන්නුව තන්නා මාන දිිට්ටි තියන්නේ ප්‍රථක් ජන පුච්චරයට එන දිට්ටියවත් විශුද්ධි වෙලා නෑ එකන සක්කකා දිට්ටියවත් නැති වෙලා නෑ කනෙ එකයිය එකින්. ගේ තේරුම් ගඩති ඒ මගගමගේ ජාන දර්ශන විසුද්දියටය වෙල්ල සතිය ආකාරයෙන් සතිය පිළිබද්ධවා ඔබෝධ කරගත්තේ නැත්තාං වටහ ගත්තය නැත්තං යාට තම සක්කායි දිිට්ටිය ත්ය හක්කායි දිිට්කවත් ඇතිීලා තේර නව පැහැදිි එනගේ සතියනමති නාමධර්මයට අයිශක චිතක්ෂණ ඒතික චිතක්ෂයඇතුවල ඉපදනවා ඉපදනශනය බිඳෙනවා උද්දය හදේ ඇතිවෙලා නැතිවෙන එන ඇතිව නැති වෙන නගත නතින නිත්‍යස්වභාවයන් ඇත්තිව නැතිවෙන ස්වභාාවය මනසින් දකිනවාදඒ අනිත්‍ය ලක්ෂය දර්ශනයට ප්‍රත්්‍යයි උද්‍ය්‍යයානු දර්ශන ඥානය අ ලක්ෂණය දකිින්ට ප්‍රත්‍යය වෙන උපකාර වෙන අපපිහිට වෙන උද්‍ය්‍යානු දර්ශන ඥානය නැතු අනිත්‍ය ප්‍රකට වෙන්නේ හඳ අපයේ සතියත් බලනව දුකේරයි දුකට යිතිද කියන පටිත් සංපාධයක්ක් ගල්පයි නාමධර්මයක් ත්‍ර නාමධර්මය ක්‍රියාත්මක වෙනේ රූපධර්මයක්ත් එක්ක බැඳදිලති බැඳිලතියන්නේ කයත්තෙක් කයටකිව රූප කියලා සිතට කිව නාමකය සිතය එ තරා සභාවයක් සතිය හවසීය සිතේ සභ නාම රූපතික යික්‍රියාත්මක වේ ඒ ක්‍රියාව ඉදිරිධර්මයට ප්‍රත්තියයි මකට. ආත නවරපච්ච සලාය ඒධර්මය ප්‍රත්‍යය ඉදිරිධර්මයට ස්පර්ෂයට ස්පර්ශය ප්‍රත්්‍යයයි විඳින්ඩ විඳීම ප්‍රත්‍යයයි ඉදිරිධර්මයට තෘෂ්නාවට තෘෂ්ණාව ප්‍රත්‍යයයි ඉ ඒගා විදිරිධර්මයට උපාධානයට ඒධර්මය ප්‍රත්‍යයයි ඉගා විදිරිධර්මයට එතමයි උපාධාන ප්‍රත්්‍යය වෙනි කර්ම භවයට කර්ම භාවය ප්‍රත්්‍යය උපති භවයට උප්පති භවය ප්‍රත්‍යයයි චාතියට කාරය ජාතිය ප්‍රයයි ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සු පාය අස සම්බවන්ති. දැඟෙදට සති සතියට ඉඩදීල සතිය පවත්තල සතියට ක්‍රියාත්මක වෙන්න ඉඩදීල දැම් මොකක් ද ද බලාපොරොත්තු වෙච්ච නැතිදයක් අයි යෝ මේ ධර්මතාවයක් ගිහින්දා නෙ දුකට. ඇ ජරාමරණ උරුම කරනුවයි. සෝක පරිදේව දුක්ක දෝමනස් වූ උරුම කරනුව එ එකත් දුකයි තර මේ සතිය කියන ධර්මතාවේ මනාම ධර්මය තමන්ග කමැත්ත හැටියට පවත්තන්න පුළුවන්ද චිතක්ෂණය තුළ ඉපද බිඳවාද තමන්ගේ කමැත් හැටට පාත්තන්න පුළන පෑගණන කෝකතියාගන්ඩ බැරි චිතක්ෂණයතුළ ඉපද චිතක්ෂණය ඒනම් චිතක්ෂණය කාශෂ තියෙනවානම් ඉපද බිඳෙනවනම් එක දකින්න නිවැරදිව හටගන්න අට ිකිවද්ය සනයෙන් විපරිනාාම ෙවත් බිඳල අවසන් කරනවාට කිවක් ඇය උද දර්ශනය දැක්කා ඥානය නෝනි දැ තට බ උදයව්‍ය අනු දර්ශන ඥානය අපිට ප්‍රතිපා ඥාන දර්ශන විසුද්ධය පලවෙනි ඥානය මේ මක්ගම් මග ඥාන දර්ශන විශුද්ධියද ඇතිකරගෙන යන්නේ ඒතුළින් අනිත්‍යදුක අනාත්ම කියන ධර්මතාවයනුත් ප්‍රකට කරගෙන අපියන්. ඥානත් උපදවාගෙන් විශ්ෂය ක්‍රාත්මක වෙන නිවැරදි ධර්මතාව අනිත්‍ය දුක්ක අනාත්මක න ලක්ෂණ තුනත් මනාව දැනගෙන මනාව දැකගෙන පඉදිරියට ගේ නිවැරදිවන්ට එකයි මගනො මඟ එනම් සද්ධාව සතියත් ගන්න නැහෙන සතියක් ගන්නේ ඇයි සතියත් දුකට යිතික් අනිත්‍යයට යිතිකක් අනාත්ම ලක්ෂණයක් අනිච්්‍යදු කනාාත්ම ඒ ස භහවත් තියන සතිය නැමැති ධර්මතාාව ඒනම් ඒකට තියෙන ආසාවත් අයින් කරනවා. ඒ අලීමත් අයින් කරනවා. අනි්්‍යදු නාාත්මසෙන්ම මෙනහි කරනවා ඒ ප්‍රිය කරන්නේ. ඒකඩ ආශ කරන්නේ ආසකළොත් වන්නා. ඒ පිරිිබඳ වතතාකොළොත් මට හොඳවට සීය තියෙනවා කිල් මගේ ස බොහොම හොදයි කියල් මානේ මට ස තියන ක ල ගත් දිට. සිතවිල්ලක් වශයෙන් ගන්න නාම ධර්මයක් හැටියට ගන්න එක ඇතිවීම නැතිවීම දකින්නේ මට සිහියතිය නැති පුච්චලෙ කාරුඩ කරගත්තා පුච්චලයෙක් නැසත්යෙක් නැති කෙන කාරුඩ කරගෙන තන්නාමාන දිට්ටි තැරිර එතවට තමම්ම දැනගන්න තමම්ම දැකගන්න තමන්තාම චුල්ල සෝතා පන්නවත් වෙලා නෑකරඒ චුල්ල සෝතාපන්න වනු දිට්ටිය තියෙන බෑ මටද සිහිය ගන් දිට්ටින සිතුවිල්ලක් විතරයි කිය හිතු නාමධර්මයක් විතරයි කල හිතු සම්මදිට්ටි එන දිට් උගුල්ල දාලති උගුල්ලල කියන්නේ සම්පෝර්ණ අහකටම ගලොර දම කපල නෙමි කැපෝතයි හැදනවා උගුල්ලදාන උගුල්ල ලහකට දාන එන දදික්්‍යය උගුල්ල ලාහට දානන්ට. අප මගම ා දර්ශන විුදධ එනකොට බලන්ඩුවන අපි ට්ටිය ගල්ල දවිල්ල තිනෙ ිට්ටිය ගුල්ලම ඇවිල්ලනම් අපට එතනද මට සිහය තියනවා කියල කතා කරන්න. මට සීහය තියනවා කියලා කතා කරන්න බේ ඇයි දිට්ටිය ගලව ලැඇවිල්ලති. ජිට්ටියත් එක්ක නං ඇවිල්ල තියෙන්නේ සක්කයි දිිට්ටි තින එන තමච්චුල සෝත පනන්න නෑකරලා තමන්ට දැනගන්න පුුව ේරම් ගණඩ පුළ අවබෝධ කරන්න පු. ඒ අනුව දර අදරමිනියමිත ධර්ම දේශනා අවසන් කරනවා. ඉදිරි කරුණු ඉදිරි දේශනාවලදී දේශනා කරනවා. අද ධර්ම දේශනා විදදායකත්ය ගත්තා ගත්තාය භාරයා වැඇතුළ දරුවන් තිදෙන අරමුණ උඩ පෑ බොටුව විසු විශ්‍රාමලත් විදුහල්පති ඩිය නිහාල් එරබද හතා සහ පරලෝ සැපත් එ ම හතා පරලෝ සැපත්ති වසර දෙකක් ගතවීම නිමිත්තයෙන් දෙපාර් නිමිත්තෙන් පර්ශෂය පලර ාතිත මදනාලිට පංහන ෝදන් කිරීම දහමට ලැදි සියලු දෙනනාට භහවේදීම තු චත්‍රාර් ත්‍ය වබෝධ ඒවාකිර පාර්ථනා කරන එ භාරය වැැතිලු දරුවන් තිදන විෂන් සෙත් ප්‍රාර්ථනා කරනවා ගෞරමනී දේශකෑණන් වහන්සේට බෞද්්‍යානාලිකාවේ කාරය ම්ඩලේ සියලල්ම දෙනාට. නම් මේ රැශ් කර ගත්තානත ප්‍රමාණ පුුණ්‍ය ශක්තිය ඒ පරලෝ සපත් නිහාල් එරබද මහත්තා ඇතුළු දෙපර්ශය පරලො සැපත්තියම් ඥාතිසරු ඥාතින් මේපින් අනුමෝදන් වීමෙන් සුවපත්තේවා එසෑම කෙනෙක් මුතුම් ූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිී නම් හෝතු කියන ගාතාවන් කියන ප්‍රැස්් කරගත්තනන් ට ප්‍රමාණ පුුණ ශක්තින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සිියලු දෙවියෝත් මේපින් අනුමෝදන් වේවා දෙවියනුතුම් මූ නිවනින්ම සැනසෙත්වා කියල වියන්ට පින්ందෙමු ආకసట్ట చබම් මట్්ట දේවානාగా මහිද్ధికా పഞంతం అను మෝధత చරంరకంතුుළෝకසාాసන ආకసట్ట చබుం මట్්టා දේවානగా මහිද్ికా పంഞන්తం అను మෝత చిරంరకంతు දේశනක් ආకసట్ట చබం මට්ట දේවානාగా මහිද్ిక పഞంతం అను మෝధత్త చిරంరక్ కంතුමం පරంత එවගේ ප්‍රස්කරගත්තනන්ත ප්‍රමාණ පුුණනිශක්තියෙන් ගෞරමණියය දේශකයණන් වහන්සේට බෞද්්‍යා මාධ්‍යචාලය කාරය මන්ඩ ලෙසිු දෙනනාටම තුනුරුවන්ගේ ආසිරර්වාදය පිණිස වේවාශසිලු දෙනාටම නිදුක් නිරෝගි සෝපත්ද භාවය තිරජීවන දීර්ගායි සම්පස් සැලසේවා ඒ සදාමය උතුම්පුුණ්‍ය ශක්තිය හේතු ආසනාවේවා කෙළ හිතාගෙන සදුකයන්. එවාගේම ධර්මයට ලැදි සියරු දෙනාට ධර්මශ්‍රවනය කරපු ධර්මයට ලෑද ධර්මය ගවේශණය කර සියරු දෙනාටම මේ භවේදීම පුතුම්ූ චතුරාර් සත්‍ය ධර්මය අවබෝධවීම පිණසමේ උතුම් පුුණ්‍යය සක්ති්‍ය හේතුවා අසනාවේවා කෙල හිතාගෙන සාදුකඛ්‍යයන් සෑම දෙනාටම ආසිර්වාද කරනවා. අභිවාදන සීලිස් නිච්චංවතාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝස්කංවල ආයරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති මේවත, අතෝනි බාන සම්පත්ති, එමිනාතයේ සමිච්ජතු සැම දෙනාටම තෙරුවන් සරණයි.